පහන නිවුණා. අමිදු අඳුර දුරනු නුවන පහන නිවුණා. සසුනමර දිනුන අපේ සෝම සමිද ඔබ රහසෙම නික්මී තිබුණා. සසුනමර දිනුන අපේ සෝම සමිද ඔබ රහසෙම නික්මී තිබුණා. අද 2018 වසරේ දෙසැම්බර් මාසයේ 3 වෙනිදා හරියටම මීට වසර 15කට පමණ පෙර අද වෙනිදිනක ලක්දෙරණේ උපන් සුජාත පුත්‍ර රත්නයාණන් වහන්සේ නමක් අපවත් වූ සේක. එනම් ගම්ගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ, නැතහොත් ඔබ අප කවුරුත් හොඳින් දන්නා සෝම හාමුදුරුවෝයි. සම්බුද්ධ ශාසනයට, මේ ශ්‍රී ලාංකේය සමාජයට, එපමණක් නෙමේ අන්තර්ජාතික බෞද්ධ ප්‍රජාවට අතිශයින්ම වැදගත් වූ ශාසන මෙහෙවරක් සේවාවක් සිද්ධ කළා වූ උතුම් ධර්මදූතයන් වහන්සේ නමක් තමයි අපේ ගෞරවනීය ගංගඩොල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලේ ඉඳලාම අපිත් එක්ක ආශ්‍රය තිබුණා. අපි පුංචි කාලේ මහරගම ශ්‍රී වජිනඥාන ධර්මායතනයේ පැවිදි වෙලා අපි පරම පූජනීය මඩිහේ මහානායක මාහිමියන් වහන්සේගේ, ඒ වගේම අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමියන් වහන්සේගේ පාසෙවනෙහි හැදෙන වැඩෙන කාලයේහි උන්වහන්සේ තමන්ගේ දෙමව්පියන් වහන්සේ, ඒ වගේම සහෝදර සහෝදරියන් සමග ගිහි කාලේ නිරන්තරයෙන්ම මහරගම ධර්මායතනය ආශ්‍රය කළා. හැම ඉරිදාවකම උන්වහන්සේ ඒ ගිහි කාලේ නම WAD සෝමරත්න මහතා, ඒ එතුමා හැම ඉරිදාම බණහන්නට එනවා. ඒ වගේම පොය දවසට සිල් සමාදන් වෙනවා. දෙමව්පියන් වහන්සේලාත් එහෙමයි. ඒ ආගමික පරිසරයත් එක්ක, ඒ වගේම ඊටත් පෙර බම්බලපිටියේ ශ්‍රී වජිරාම විහාරස්ථානයේත් එක තිබුණ ලැබඳියාවක් ආශ්‍රයයක් තිබුණා. එහි තමයි ධම්ම අධ්‍යාපනය ලබාගත්තේ. ඒ වගේම ගංගොඩවිල සුබදාරාමයේත් ආශ්‍රය තිබුණා. ඉතින් ඒ යහපත් වූ ආශ්‍රය කල්යාණ මිත්‍ර සේවනයත් පදනම් කරගෙන තමයි උන්වහන්සේට මේ පැවිදි වීමට සිත නැමී ගියේ. ඉතින් මුලදී දෙමව්පියන් වහන්සේගේ විරුද්ධතාව තිබුණත් පස්සේ මේ බලවත් වූ ඕනෑකම නිසා, ඒ වගේම අපේ අම්පිටිය ලොකු හඟලන් වහන්සේ ඉතාම හොඳට අපේ ඒ දෙමව්පියන්ගේ සිත හදපු නිසා අපේ සෝම හඳුරන් වහන්සේට මේ පැවිදි ජීවිතයට ඇතුළත් වන්නට වරම ලැබුණා. උන්වහන්සේට වැටහුණා මේ සමාජයේ වැටෙන ප්‍රපාතය, මේ සමාජයේ ගමන් කරන අවනති ගමන, එම ඉතාම හොඳින් නුවණින් දැකලා, මොකද උන්වහන්සේ තරුණ අවදියේදී පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ. උන්වහන්සේ පැවිදි දිනකොට අවුරුදු 26ක් පමණ ඇති නිසා ගිහි සමාජෙ ඉතාම හොඳ අත්දැකීම් තිබුණා. ඒවත් ඔක්කොම පදනම් කරගෙන උන්වහන්සේ විශේෂයෙන්ම මහානායක මාහිමියන් වහන්සේ මහරගම ධර්මායතනයේ තරුණ සීල සමාදානය උන්වහන්සේ තමයි බාර දුන්නේ. තරුණ සභියේ කටයුතුත්, තරුණ සිල සමාදානයේ කටයුතුත් බාර දුන්නේ මූලික සංවිධානයට අනුශාසකත්වයට අපේ සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ආගම් ભેදයක් නැහැ, මුළු රටම බෝතලෙට යට වෙලා ඉවරයි. එතකොට දැන් මෙහිම පසුබිමක් යටතේ ඔය ඇත්තු ගිහිල්ලා දෙයියන්ට කියනවා කියලා, අනේ දෙයියනේ මට පිහිට වෙන්නේ කියලා. විපතට වැටලා තියෙන්නේ මොකද්ද? මොකක් හින්දාද? මේවා කරලාමයි. මේවා කරලා විපතට පත්වලා ගිහිල්ලා දෙයියන්ට කියනවා, දෙයියනේ මට පිහිට වෙන්නේ කියලා. දැන් හොඳයි, අපි හිතමු දෙයියෙක් හිටියා කියලා ඔය කියන දේ එතන. ඔය දෙයියෝ මේගොල්ලෝ දිහා බලලා අනුකම්පා කළා මේ අඬනවාට, ඔය දෙයියෝ මේගොල්ලන්ට පිහිට වෙනවා කියලා හිතන්න. ඒ දෙයියට පිහිට වෙන්නේ මොනවටද? මොකක් කරන්නද ඒ දෙයියෝ පිහිට වෙන්නේ? ඒ දෙයියෝ පිහිට වෙන්නේ තව තවත් පෞකාරකම් කරපන් කියන්නට. ඒ එහෙම ඉන්නව නම් දෙයියෙක් ඔය විදිහට ඇත්තන්ට ගිහිල්ලා අනුකම්පාවෙන් මෛත්‍රිය, මේ කිසිම මනුසකමක්වත් නැති කලුකඩකාර මත්පැන් බොන මේ විදිහේ දුරාචාරය හැසිරෙන මිනිසුන්ට පිහිට වෙන්න දෙවියෙක් ඉන්නවා නම්, ඒ දෙවියොත් මහ කාලකන්ණි මහ සත්පුරුෂ දෙවියෙක් නෙවෙයි. දුර ගලාගේ ලහම් ගඟුල සිඳුනා, මහ කරුණාවෙන්
මග නොමග ගියෝ දහම් ගඟුල සිදුනා අකාලත දහම් ගඟුල සිදුනා දැයම පුබුදුවානු විමල පහන 1948 ලක්දෙරණට නිදහස ලැබී මස්සක පමණ ඇවෑමෙන් බක්මස්ස 24 වනදා ගම්බදගිරි ප්‍රදේශයේ උපත ලැබූ සෝමහිමියන් වයස අවුරුදු 26දී අතිපූජනීය මඩිහේ පඤ්ඤාසිංහ නාහිමියන්ගේ සහ ඇටම්පිටියේ රාහුල යන මහා ස්වාමීන් වහන්සේලා දෙන්නා යටතේ භික්ෂු ජීවිතයට එළඹිය. නෝම සමිත ඔබ රහසෙම නික්මී තිබුණා සසු නඹර දිනුන අපේ සෝම සමිද ඔබ රහසෙම නික්මී තිබුණා මේ සිංහල ජාතියට විරුද්ධ විශේෂයෙන් සිංහල ජාතිය වඳ කිරීමේ නොයෙක් සූක්ෂම ව්‍යාපාර අදත් අපේ සමාජය තුළ රහසිගතවමුත් එලිපිට වගේ අදත් ක්‍රියාත්මක වෙනවා. ඉතිං සෝම ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් සිටියා නම් උන්වහන්සේ ඇත්තෙන්ම මේවා පිළිබඳව බොහෝමත්ම එඩිතරව සහ උනන්දුවෙන් කටයුතු කරලා ජනමතයක් ගොඩනගන්නට සමහර විට සමහර දේශපාලනඥීන්ගේ හිත් පවා රිදෙන නොයෙක් අවස්ථාවලිය එබඳු දේවල් වෙන්නට තිබුණා. නමුත් උන්වහන්සේ කිසිම පැකිලීමක් නැතුව ඒ හැම දෙයක් පිළිබඳව කතා කළා. නිරන්තරයෙන් පංචශීලය ආරක්ෂා කිරීම තුළින් ඇති ආනිසංස පිළිබඳව මහජනතාව දැනගත් කරමින් තම ධර්මදේශනා පැවැත්වූ සෝමහිමියන් ධර්ම පරපුර සුමගට යොමු කිරීම උදෙසා සිදු කළ සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් එවකට බොහෝ ධර්ම කොටස් සෝමහිමියන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පටන් ගත්තා. මහා කරුණාවෙන් සිත සුවය සැදූ පිරිත්වරය මැකුණා අකාලට දහම් කඳුල සිඳුනා දැයම පුබුදුවානු විමල පහන නිවුණා අබීදු අඳුර දුරදු විතරක් නෙමෙයි ඔය තාත්තලගේ ඔය පුතාලගේ බේබදුකම් හින්දා දැන් බලන්න සිංහයෝ නැගලා නැගලා ඉන්න උඩට නේද? පිනති වෙන රටක නම් මහ ජනතාව හොඳ වැඩ කළා වුවට අපේ සිංහලයන්ට කොන්දපණ නැහැ. දැනගන්නට අපේ සිංහලයන්ට කොන්දපණ නැහැ. තමන්ගේ ජාතියේ සංකේතයට නිඳා කරනවට කොයි ජාතියද කැමති වෙන්නේ? මොකද්ද අපේ ජාතික සංකේතේ? සිංහ. අපේ ජාතික සංකේතය තව රටක වෙළඳ භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒක ඒ රටේ. නමුත් ඒක මේ රටට ගෙන්නලා මේ රටේ ජාතියේ සංකේතයට නිඳා කරන්න පුළුවන්ද? කිසිසේත් මිඳ දෙන්න පුළුවන්කම නැහැ. මත්පැනක දැන්වීමක් වශයෙන් විනාශකාරී තත්වයක් උදා කරමින් සිංහයාවම තනින් තන රටේ ඔසවලා මත්පැන් නාමයෙන් පතුරවනවා නම් එහෙනම් ඉතින් සිංහල ජාතියේ සංකේතයේ මොකද වෙලා තියෙන්නේ? සිංහල ජාතියේ සංකේතයෙන් නිඳා කරා කියන්නේ මුළු සිංහල වර්ගයටම නිඳා කළා නෙමෙයිද? මහරගම ස්ත්‍රී වජිරඥාන ධර්ම ආයතනයේ කේන්ද්‍ර කරගනිමින් භවනා වැඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා වැනි කටයුතු වලට අමතරව සමාජීය ප්‍රතිසංස්කරණ කටයුතු උදෙසා සෝමහිමියන් සිදු කළ ඍජු ප්‍රකාශ ආගම් වේදයකින් තොරව බොහෝ පිරිසක් අනුමත කළහ. හැමදාම මහජාතිය රටේ පරිහානියට පත්වෙනවා. කෝ සැප? රටක් දියුණු වෙන්නේ නැහැ. දැන් අපිටම 70%ක පමණ ජනගහනයක් මේ විදිහට ආර්ථිකයෙන් පරිහානියට පත්වලා රටක් පිරිහෙනකොට රටේ අනික් ඇත්තන්ට සැපක් තියෙනවද? ඒත් නැහැ.
ඉතින් අපි මේ සැපය දෙයද දැන් දෙවියන් ඇද්දට හරියයිද? ලැබේවා ලැබේවා කියලා? නෑ. අතහරින්න දුෂ්චරිතය, සුචරිතය වඩන්න, සැප ලැබෙන මග ඒකයි. බලන්නකෝ සම්පූර්ණ ආර්ථික පරිහානියක් නේද මේ තියෙන්නේ? මත්තන තුල වෙන දෙයක් නෙමෙයි. දැන් මුස්ලිම් ඇතු දිනු වෙනයි කියලා අපි කියනවා, මුරගානවා මේ පැත්තේ මුස්ලිම් අය දිනු වෙනවා දිනු වෙනවා කියලා. ඇයි දිනු වෙන්නේ? ඉන්නත් එකම සිල්පදයක් තුලින් නේද? මත්තන් ගොන්නේ නෑ. ඕන දෙයක් කළා හම්බ කරනවා. හම්බ කරන ඒවා විනාශ වෙන්නේ නෑ. අපේ සිංහල ඇත්තන් හිතන්න හොඳට. ඔය ඇත්තන් මොකද කරන්නේ? ඔය ඇත්තන් මේ විදිහට නිෂ්කාරණේ අප්‍රමා මහ විශාල ධනස්කන්ධයක් විනාශ කරලා ඔයත් ආර්ථිකය හානි කියක ලැබෙන ඉන්න ධන සම්පත්තික නැති කරනවා. ඔය දරුවා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔය දරුවා මහා ඉංජිනේරයෙක් වෙන්න පුළුවන්. මහා දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්. ඔය දරුවා මහා ශාන්තුවරයෙක් වෙන්නට පුළුවන්. ඔයත් නැති කරන්නේ කවුද? ඔයත් හිතනවා මේ බිහි වෙන දරුවා කාලකන්ණි කියලා. නෑ, කාලකන්ණි කරනවා නම් ඒ දරුවා ඒ අම්මයි තාත්තයි දෙන්න. සොම්මගේ අපවත්වීම සිදු වෙයි. වසර 15ක් ගත වී හමාරය. නාහිමියන් වහන්සේ පැතුම් ඒ ලෝකය තවද නිර්මාණය වී නැත. ගංගොඩවිල සොම්හිමියන්ට සිදු කළ හැකි මහා ගෞරවය නම් පංචශීලය ආරක්ෂා කරන සැදැහැති සමාජයක් ඇති කිරීමම වන්නේය. දේශපාලන ක්‍රමය දේශනා කරලා තියෙනවා. මේ වගේ මේ දුරාචාරී දේශපාලනයක් නෙවෙයි. අපි දේශපාලනය කරන්න ඕනේ. අපි දේශපාලනය කරන්න ඕනේ මේ දේශය රැකගන්නට. ඒ නිසා අවසන් වශයෙන් මම මේ අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් මේ ජීවිතේ ඉල්ලා සිටිනවා. වික්ෂ වහන්සේලා දේශපාලන කරන අතර කය ගන්න අපේපා. මේ වෙලාවේ දේශපාලන කරන පක්ෂග්‍රාහීව ඉන්න දේශපාලනේ ඒකට ඒගොල්ලන්ට කියනවා. හැබැයි ජාතිය සාධනයක් වේදගන්න ඉදිරියට මේ වික්ෂ වහන්සේලාට ඔයත් දේශපාලන ඔන්නෙන් බලලා දේශපාලන කන්නම් දාගෙන බලලා ඒ හාමුදුරට බහිනේපා. ඒ හාමුදුරට නිදා කරන්නේපා. මේ ඉදිරිපත් වෙන්නේ දේශපාලන කරන්නේ මේ වැරදි දැන ජාතිය සම්බුද්ධත්වයක් දැක ගන්නටයි මේ සංඝයා වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. සුනමර දිනුන අපේ සෝම සමිද ඔබ රහසෙම නිකුනේ තිබුණා. සුනමර දිනුන අපේ සෝම සමිද ඔබ රහසෙම නිකුනේ තිබුණා. සුනමර දිනුන අපේ සෝම සමිද ඔබ රහසෙම නිකුනේ තිබුණා. සුනමර දිනුන අපේ සෝම සමිද ඔබ රහසෙම නිකුනේ තිබුණා.